නාඩිය අද රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන්. දෙන්නත් එක කොහෙද ඔය හොරපූසිය වගේ යන්නේ? යන්නේම නෑ වත්තෙන් පිට. මම 100ට කියනවා. ඒ මොකද දැන් දෙන්නම ගොළු වෙලාද? නැත්තම් කඩේ පිට්ටුද? hina උනාට කමක් නෑ. යන්නේම නෑ වෙලපැත්තේ. 100ගෙන් ඉන්න හම් වෙන්නේ. දෙන්නට බැහැනවද මං කියන දේ? එන ගේ ඇතුළට. ඒ පාර මොකද දැන් ඔය රහස් කියන්නේ? ඇහෙනවද මං කියන දේ? පුතේ යන්න එපා. මං දන්නේ මට නම් බෑ මේ ළමයි දෙනවා පරිස්සම් කරන්න. ඉන්ස්පෙක්ටර් කෙනෙක් අපොයින්ට්මන්ට් එක ඉල්ලගත්තා. අම්මගේ දා කෝල් කරා.
ඉතිපස් මට කෝල් එකක් දෙන්න කියලා කිව්වා. ඒත් මේ මමත් කෝල් කරන්න ගියේ නැහැ. දැන් ඔබ කතා කරෙත් නැද්ද? නැබැ මටත් ඊට පස්සේ කෝල් එකක් දෙන්න නම් බැරුව ගියා. විශ්වාස දැන් මොකක් හරි සිද්ධියක් වෙලා අපිට පොලිසියෙන් උවමනාවක් වුණොත් එහෙම මචං ඒ මිනිස්සු අපි ගැන වැරදි හිතයිනේ. ඔය එකත් ඇත්ත. එතකොට ඉතින් මචං අපි කොහොමද උදව්වක් ඉල්ලන්නේ? මේ ඒ නිසා මන්නම් කියන්නේ මේ අපි මේ සීරුම් දැන් විස්තර ඉන්ස්පෙක්ටර් කියමු. මේ අපි කියන්නේ නැහැ මචං ගුරුන්නාන්සේ හිරේ දාන්න කියලා. අපි කරන්න ඕනේ ඉස්සරහදී උමනා වුණොත් ප්‍රයෝජනයක් ගන්න ඒගොල්ලොම දැනුවත් කරලා තියෙන එක විතරයි. මං ගැන කතා කරලා බලන්න අපිට අද අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. අනික මචං මේ ප්‍රශ්නේ කෙලවර වුණොත් කෙලවර වෙන්නේ පොලිසියම තමයි. තේරෙනවනේ. ආ හෙලෝ ඔෆිසර්. කොහමද? ඕ ඉති? නෑ. මාත් හිතුවා මේ බිසි වෙන්න ඇති කියලා. නෑ චොක. නෑ මේ මේකයි ඔෆිසර් මේ අපිට කියන්න විශේෂ කාරණාවක්යක් තියෙනවා. මං හිතනවා ඒවා ඔෆිසර්ට වැදගත් වෙයි කියලා. මේ නෑ දැම්ම නම් එහෙම වැඩක් නැහැ. ඔව් අපිට පුළුවන්. හරි. හා අපි එන්න. රයිට් ඕකේ. තැන්ක්ස්. පහුගෙට ගිය ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩලු. ස්ටේෂන් එකේ ඉඳලත් නැහැ. ඇති? දැම්ම අපිට එන්න පුළුවන්ද කියලා අහනවා. උපදයකෝ පොඩි උන්දිය කන්න වගේ බලන් ඉන්නේ. මචං අර ඉන්නේ කුමි? අර ඉන්නේ බං. කවුද? රාග කවුරුකට පොඩි කිල්ල කරද කලන්නේ බං. අර අන්න දුරු කිල්ල අර. ඕ කුමි බං. කුමි? බර හොඳටම සුවර්ද? සුවර් ෂොට් ඒ කුමි තමයි. වාචා අපි දන්නේ නැහනේ ඒ කුමීමද කියලා හරියට. මොකද මේ වෙලාවේ අපේ හිතේ කුමි ඉන්න හින්දා ඕනම් පොඩි කුමි වගේ පේන්න පුළුවන්. හරි ඒ නිසා අපි හරියටම ගිහිල්ලා බලමු ඒ කෙල්ලමද කියලා. තේරුණා? කලබලන ඊට බා. හරි මේ අපි යමු. උණ්ඩ අපි ගැන සැකේ දෙන්න නැදින් අපි යමු. යමු. හරි. ඊටපන් ඉදියකට පල්ලෙන් අපි ඉස්සක් වගේ දඟලන්න තෝ. වැදගත් ඊට පල්ලෙන්. 10 20 30 40 50 60 70 80 90 1 10 20 30 40 50 60 70 80 90 පුතේ සෙල්ලම් කරනවද? ඔව් මාමේ. ආ හොඳයිනේ. මේ පුතාලගේ ගෙදර කුරුදු ගම්මිරිස් එහෙම නැද්ද විකුරන්න? අපේ ගෙදර නෑ. හැබැයි එහා ගෙදර නම් කුරුදු විකුණන්න තියෙනවා. ආ එතකොට පුතේ මෙතන ඉඳලා දුවලා ගිහිල්ලා හැංගිච්ච යාළුවෝ ඉන්නේ. ඒ යාළුවන්ගෙන් කවුරුවක්වත් එහා ගෙදර කට්ටියට නෑ මාමේ. ඒ ගෙදර ලොකු අයියලා ඉන්නේ. මෙතනෙහි කවුරුත් නෑ. ආ පුතේ දැන් මෙතන ඉඳලා දුවලා හැංගිච්ච යාළුවෝ ඉන්නේ. ඒ යාළුවන්ගේ ඔයාලට කුරුදු ගම්මිරිස් නැද්ද? නෑ මාමේ. ජානි සියලා ගෙදර ඒව නෑ. අනික කාගේවත් ජීවල් වල නෑ. හා කවුද පුතේ ජානි සියා කියන්නේ? හේවාලි සියා. නියකෝ.
උන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න දින අමාරු. මචං අපේ සැකේ හරි කුමීනේ දේවල්. ෂුවර් 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 එක. මේ මුන්ට මෙහෙරනේ දීුවේ. මෙතෙන් එන කල් ඉඳලා අල්ලගමු. හරි. මේ පන්සිලුවා මේ පොඩ හිටහංකෝ කලබල නොවී හිටහං පස්ස කඩාගත්ත කඩියා වගේ දගලන තු හිටහංකෝ පොඩ්ඩක්. මේවා කලබලලා කරන පුරවකට නෙමෙයි. දැන් අපි මේ මචං අපි දන්නේ නැහනේ කුමීද කියලා හරියටම. හරිද? අපි ඒ කුමීද කියලා හරියට බලා ගන්න ඕන. තේරුණාද? හරි 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 හරි. හරි දැන් මොකද්ද කරන්න කියපොගේ එහෙනම්? කරන්න තියෙන හොඳම දේ තමයි මෙතනින් යන්නේ. ගිහිල්ලා. ගිහිල්ලා හෙට උදේම දේවාලේ පැත්තේ රවුමක් ගහලා ඒ කුමී ඉන්නවද ඒ ඉන්නේ කුමීද කියලා හරියටම බලාගමු. තේරුණා අපිට? හරි ඒකත් ඇත්තනේ. ලිස්සෙක්ගේ දඟලන්න එපා බං. මේ මචං මේ සුබර එකටම කුමී බං. යකෝ බලපංකෝ ගුරාපු අඳපු ඇඳිල්ල මුකුරෙක් නෙමෙයි යකෝ නිල හොරෙක්. නාඩිය අද රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන්. වැවුමාළු රහයි නේද මුහුදු මාළුවට වැඩි. වැවුමාළුව තියෙන්න ඕනේ. අර ගල් මාළුව තියෙන්නේ. ඒකම දැන් ඉඟුරු දැල්ලා දාලා මලට් එකට ඉන්නේ ජූස් එක. ඒකයි නාන් රොටිකයි තියෙද්ද දන්න පුළුවන් කවුද මේ? පෙරේතයා. ඉසල්ලෝ කරිසල්ලෝ කර. ඔවිසිසල්. හෙලෝ. ආ. බද්‍රජි. කොයිද ඉන්නේ? මොකද කරන්නේ ආ? නෑ විසිසල් අපි මේ ගම පැත්තට ඇතුළට ගිහිල්ලා ඇවිදලා ආපු ගමන්ද? ආ. අපිට මේ මුකුත් සුභාරංචියක් එහෙම නැද්ද? සුභාරංචිය නැත්තේ නෑ. හැබැයි ඒක හරියට තහවුරු කරගන්නකම් මාධ්‍යර නිකුත් කරන්න බැරුව ඉන්නේ. ඒකත් එහෙමද? ඇත්තට මොකද උනේ බද්‍රජි? ආ මේවා විශේෂලුනේ අපි ඊයේ ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉන්නවා දැක්කා. දැන් අපේ පන්සිරුව කියනවා එතන මේ කුමී ඉන්නවා කියලා. ඉතින් ආ විශේෂල් අපිට හැබැයි 100%ක් ෂුවර් නෑ කුමී කියලා. අපි හෙට උදෙන්ම ආයි ඒ පැත්තට යන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් තොරී ළමයාකෝ අපි ළමයි ඉන්න තැනට කිට්ටු වෙනකොටම පොඩි උන් ටික සෙල්ලම් කරන්න දීුවා. හරියටම කුමීමද කියලා බලාගන්න බැරි වුණා විශේෂයෙන්. ඒකත් එහෙමද? උගලන් කෝකටත් හිට උදේට පොඩ්ඩක් කීපැත්තර යන බද්දුජි. හරි විශේෂයෙන්. හරි. මං ගිහින් කෝල් එකක් දෙන්න. අපි එහෙම තමයි හිතන් ඉන්නේ විශේෂයෙන්. බද්දුජි මට ලොකු විශ්වාසයක් තියෙනවා අද හිටම අපිට මොකක් හරි සුභාරංචියක් ලැබෙයි කියලා. අනිවාර්යෙන් අපිටත් ඒ විදිහම විශ්වාසයක් තියෙනවා හෙට නිදනකොට මොකක් හරි හොඳ ආරංචියක් ලැබෙයි කියලා. ඉතින් කොහමද ඔයගලන් ඉන්න තැන එහෙම ඔක්කොම හොඳයිද? ආ මරු මරු විශේෂල් මරු හොඳයි. මං හිතාගෙන ඉන්නේ මේ ගියන් පස්සේ කාවේ ඉඳලා ඉවොන්ලා එකගෙන මේ පැත්තේ මේ දවසක් ඉඳලා මේ ට්‍රිප් එකක් එන්න කියලා. දැන් මල් කැල්ල කාලා වඩින්ග කාලා ඔකනාලා. එහෙමද? හොඳයි හොඳයි බද්‍රජි. මං එනම් තියන්න. පන්සිල් මතක් කරා කියන්න. හරි හරි විශේෂල්. ඔබ මතක් කරාලු. දිසලක හරි හරි විශේෂ. ඔකේ බයි. දැන් ඉස්කෝලේ යාලුව මාත් එක්ක තරහ වෙලත් ඇති. ඒ මොකද පුතේ? ඇයි ඉතින් මං ඉස්කෝලේ ගියේ නෑනේ? ඔව්. ඉතින් යාලුව ඇයි තරහ වෙන්නේ? ඒගොල්ල මං යනකම් බලන් ඉන්නවනේ අම්මා. ඉතින් ඒගොල්ල බලන් ඉඳලා ඉඳලා මං නැති වුණාම නිකම්ම තරහ වෙනවා. අපි ආපහු ඉස්කෝලේ ගිය දවසට ඒගොල්ලෝ යාළු කරගමු. කොහොමද ඉතින් තරහ යාළු කරගන්නේ? අපි ආපහු යනකොට එයාලට මොන හරි අරගෙන යන්න. මොනවද? කන දෙයක්. කන දෙයක්?
බත්ද? නේ අනේ බත් නෙමෙයි පැණි රස දෙයක්. ඉතින් කියන්නකෝ අම්මා. වැලි තලප. වැලි තලප? අම්මා ඒව නම් හරිම රසයි නේද අම්මා? එක තමයි. ඔය රසම රස දෙයක් යාළුවන්ට ගෙනihin දුන්නම ඒගොල්ලෝ යාළුවෙ. ඒකමයි හොඳයි අම්මා. ඒකනේ. දැන් මගේ පුතා බය වෙන්න ඕනේ නැණි යාළුවෝ තරහ වෙයි කියන්නේ. ඒබා ඒයි පොළොංගුත් එක්ක ඉන්නවත් දන්නේ නැබ මේ. ඩයි පොළොංගු වගේද බං? විශ්වපසා මාවන්ඩි වුණාම. අයියෝ යකෝ. උඹට ඔය කතාවෙන් පිට කිසිම දෙයක් ඇත්තෙම නැද්ද? මේ කතාවෙන් පිට නම් ඉතින් මම මේකට ඔෆිස් එකේ වැඩ. උඹ ලොකු භාවනක ඇඳක් උඩ පුදි එවනේ. ආ හරි. දැන් උඹ කියන්නේ අපි දැන් මේ ගමන ආවේ මට චමත්කාව බඳින්න තියෙන ඇම්මට කියලාද? ඈ? දම්මතන් ඉර කෙලින්ම වුණේ නැතත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ එහෙමනේ. අර මොකද්ද අර ෆිල්ම් එක දිල්ලානියේ ලේජායන්ගේ දුල් මොකද්ද? ඒක අර මොකද්ද මේ අර දුෂ්ට තාත්තා බං අර කෙල්ලගේ කොල්ල වෙනස්කම් කරලා මේ මොකද්ද? මුකාලා මුකාබලා. මුකාලා මුකාබලා. ඔව්. මතකයි. මේ කොමාරි දුෂ්ට තාත්තා වගේ කෙල්ලකට අවෙනස්කම් කරලා කොල්ලට වෙනස්කම් කරලා අන්තිමට අද්දේ එකතු කරලා කොල්ලගෙන් සමාව ඉල්ලලා සමාව ලණ්ඩාසයි. ආ දැන් මේකත් ඒ වගේ ෆිල්ම් එකක්ද? ඈ නෑ මේ ගොන් හරකෝ ආපෙඩේ කරන්නේ මම. ඒ ආවා. අර අර මචං මේ සුපර් එකටම කුමී බා යකෝ බලපංකෝ ගුරාපු අඳපු ඇඳිල්ල මුගුරෙක් නෙමෙයකෝ නිල හොරෙක් මේ බලන්නදලා තේරුම් ගන්න නැවරයි යන්න තමත්කට කෝල් කරපන් පිස්සුද ගුමුරු කෑ ගන්න එපා යකෝ ඔක්කොන්ට මිසල මේ කැලෙන් එළියට ගිහිල්ලා ඉමු අය මරෙන් යන්න යන්න මේ අයි ඉබන් කුරාහු කුමී මංගලගෙන ඉන්නේ. හා. බැලක් කළාට නිකන් නිදානයක් වගේ එකක් ගොඩ දාන්න බිල්ලක් දෙන්න දන්නේ නැම. මට පිස්සු දෙයකෝ. එහම බිල්ලක් දෙන්න නම් මෙච්චර කල් තියා ගන්නත් බලපන් කොච්චර කල්ද කියලා. තෝ හිතුවද නිදාන් ගන්නවා කියන්නේ මඤ්ඤොක් කලයක් ගලවනවා වගේ වැඩක් කියලා. යකෝ ඒවට නැකත් තියනවා වෙලාවල් තියනවා කලාවල් තියනවා. එහෙමයි ඒව කරන්නේ. කොහෙද නිදාන් වදුලක් අත ඇහැර දැකලා තියෙනවා ඇත්තෝ පොඩි එවුන්. නේ? දැයි යමන් ගිතින් එතර බලන් ඉන්නතෝ නිසල් ඔක්කොට කෝල් ලැබ දෙන්න ඕල්. ජමන් ඉතින් බහූභූතය වගේ එතර බලන් ඉන්නතෝ. බහූභූතය? දැන් මම දැක්ක බහූභූතය මෙතන. ගොනරය. දූත කම වුණා වර යන්න. නංගි හම්බ වුණා මාමේ. නංගි හම්බ වුණා. මගේ දුව? කොහෙද මේ ඒ කියන්නේ ඔයා කොහොමද දන්නේ? සතිය දිනවල රාත්‍රී 9:30ට Hello Good morning Mrs. Sir Good morning Patraji මං කොහොමද මේ කෝල් එක දෙන්න තමයි හිටියේ කොහොමද වැඩ කටයුතු ආ ඔන්න ඉසල් බොස් අපේ වැඩේ අපි හිතුවරත් ඇලි ඉක්මනට ඉවර කරා ඈ හෙකිවි ඒකිවි දින සුභ ආරංචියක් කියන තමයි කතා කරේ මොනව කුමිනංග ඉන්න කොහෙද ඉන්නේ බද්‍රජි කියන්නකෝ ඔගොල්ලෝ මේ මට විහිළුවක් කියම කරනව නෙවෙයිනේ නෑ නෑ මේක විහිළු කරන වෙලාවක්ද ෆුල් සීරියස් කියන්නේ සිරාවටම බද්‍රජි දැන් මේ නංගි කොහෙද ඉන්නේ? ඔගල එක්කද ඉන්නේ? මොකද ඉතින් මේ දැන් මේකයි සීන් එක. දැන් අර අපි ඉස්සල්ලා සැක කරානේ. ඒ සැකේ 100%ක් හරි. කුමී ඉන්නේ දේවාලේ කපුවගා. ඌ තමයි කුමීව හංගගෙන ඉන්නේ.
මොනවා දේවාලේ ඔගලන් හොඳරම් විශ්වාසත් මේ කුමිනගේ කියල ඕසසත් දැන් විසේසල් මට වැඩිය කුමීව මේ අපේ පන්සුරු දැකලාම තියෙනවානේ මේ පොඩයින්නක පන්සුල ඉන්න මෙතර විසේසා පන්සුල්කින් මහගන්නකු ඒ මේ නිසල් බොස් හෙලෝ මිස් නිසල් හෙලෝ පන්සිලු මේ වාට හොඳරම් විශ්වාසයිද මේ කුමිනගේ කියල ඔව් මිස් නිසල් මට හොඳරම ෂුවර් මොකද මම එකපාරක් නෙවෙයි දෙපාරක්ම දැක්ක මට හොඳරම ෂුවර් ඒ කුමී thank you very much පන්සිලු මාගලට කොහොම ස්තුති කරන්නද මන්ද මට ස්තුති කරන්න නම් ඕනේ නැ මට මුකුත් ඕනන්නෙත් නැ මං වැරදිකාරයක් නෙවෙයි කියලා ඔප්පු වුණා නම් මට හොඳරම ඇති ඒක ඔප්පුනේ අද නෙවෙයි පන්සිලු ඒක ඔප්පෙලා ගොඩක් කල වැඩි උනේ මේ කවුරක්වත් ඒක පිළිනොගත් එක කවුරු පිළිගත්තේ නැතත් මගේ හිත දන්නා මිස්ටර් නිසල් මං වැරදිකාරයක් නෙවෙයි කියලා හරි හරි පන්සිලු දැන් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි හා එහෙනම් මිස්ටර් නිසල් අපි අදම කොළඹ එනවා එපා එපා මං කියනම් පොඩ්ඩක් ඔයගොල්ලෝ වහින් ඉන්න හා ඕකේ ඕකේ පන්සිලු ඕකේ thank you bye මොකෝ ලොක්කගේ නද වෙන්නලුද නෑ නෑ මෑන් කියන කල් ඉන්නලු ෂා බරුබා අදත් නම ගන්න ආලා වැව මාළු කැල්ල කලවන්ඩි ගැක්ක විදුරුද ගට්ටාංග අප්පලා ඒ තොටනෝ තොටනෝ විශ්ව කුට්ටාංගල හප්ප ගනින් ඔළුව කලක යා ආ දුන්නෝ තපන්නේ යමන් දුන්නෝ තපන්න යමන් ගනි යමන්ද මං අහන්නේ ඇයි එහෙම උනේ කියන එකයි. තව තව හිතා ගන්න නේ මොකද? මාමි. මොකද උඹ? හා? ඇයි මේ කලබලේ? කිසිම කලබලයක් නැහැ මාමි. අපේ කරදර ඔක්කොම දැන් ඉවරයි. කරදර සෙරම ඉවරයි කියන්නේ? නංගි හම්බ වුණා මාමි. නංගි හම්බ වුණා. මගේ දුව? කොහෙද මේ ඒ කියන්නේ ඔයා කොහොමද දැන් මම මාවට දකිවනේ මං නංගිව හොයාගෙන පොඩි දෙයක් කරමින් ඉන්නේ කියලා අදීදී සාරතකුණා නලින්දි නලින්දි දුව කොහෙද පුතා ඉන්නේ අපි හැමෝගෙම සැකේ හරි මාමේ නංගිනේ දේවාලේ ගුරුනාස් සමයි හංගගෙන ඉන්නේ බඩේ ගුවන් මං කියවනේ මේක පිටවස්සේ ගුරුන්නාන්සේ කියලා අප් ඇයි විශ්ව කතා කරන්නේ කොහෙද පුතේ ඉන්නේ දේවාලේ අප්පච්චි කොහොමද දන්නේ කවුද කිව්වේ මේ අයියා කියන්නේ ඒකෙන් පුතේ ගුරුනාස් නංගි හොයාගෙනද? නෑ මේ ගුරුනාස් තමයි නැන්ද නංගි හංගගෙන ඉන්නේ. ඒකෙන් පුතා මට තේරෙන්නේ නෑ. මම හිතන්නේ මාමල දැම්ම ගියොත් තමයි හොඳ. විශ්ව අපි යන්ද? අපි ගිහලා ඉක්මනට බ්ලාස්ට් කරමු. අනේ මොකද මේ දෙයනේ වෙන්නේ? මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. යන් අම්ම අපි ඉක්මනට බ්ලාස්ට් කරමු. යන් මොකද ලැස්ත පන්සිල් තම ගමේද ඔව් අංකල් මම ඔයාලට එහෙ ඉන්න කිව්වා අන්තිමට දැන් පන්සිල් වැඩේ කරා එනවා මට තෝණුනේ පන්සිල් නිර්දෝෂය කියලා ඔප්පු කරන්න අනිත් එකේ නගිට ලොකු හානියකුත් උනානේ කයිලා මම තව මිනිස්සු ඉන්නවානේ අනේ අංකල් ඉක්මනට යන්නකෝ මේ ඔය තැන අපිත් එක්ක නෑ අංක මං ඕනේ මගේ ඩියුටි එක ඉවරයි දැන් අංකල්ගේ ඩියුටි එක හා හරි ඕනේ අන්තිමට ඉතින් මාමලා බෑනලා ලේලා අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම පෙරහැරියායි මට තමයි ඇල්ටොත් තියෙන්නේ නෑ මගේ ඩියුටි හිත හදාගන්න පුළුවන් වෙයි කියලා ඔයාගේ හිත හයියයි කියලා ගුරුනාන්සේ ගුරුනාන්සේ
ගොඩින් බේරගන්න. මොකද්ද මට තියෙන ප්‍රශ්නේ මහත්තයත් එක්ක ගොඩින් බේරගන්න. ඉතින් සින්ද වෙයි මට මගේ දරුවව දෙන්න. නාඩිය අද රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන්.